සුප්තව සක්පුංච යාල හැමෝටම ඩීපී කෝඩින් අයිටි කැම්පස් එක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි නිර්මාණය කරන්නේ අපේ පාඩම් මාලාවේ 11 වැනි නිර්මාණය. අපි මේ නිර්මාණය කරන්නේ විෂා ස්ටුඩියෝ කෝඩ් සොෆ්ට්වෙයාර් එක භාවිත කරලා. ඔන්න පුංචි යාළුවනි ජේසන් හරිම අවසයි රේසින් ගේම්ස් වලට. එයා ස්පෝර්ට් චැනල් වල තියෙන රේසින් ගේම් නිතරම බලනවා. ඉතින් එයාට හිතුණා මේ විදිහේ රේසින් ගේම් එකක් තනියම නිර්මාණය කරන්න ඕන කියලා. ඔයාලා කැමතිනේ එයාට උදව් වෙන්න. එන්න අපි හැමෝම යමු ජේසන් එක්ක එකතු වෙලා රේසින් ගේම් එක නිර්මාණය කරමු. මුලින්ම පාඩම් අංක 11 මත ක්ලික් කරමු. දැන් මෙතන තියෙන සම්පත් භාගත කරන බටන් එක ක්ලික් කරමු. ඒත් එක්කම ඔයාලට මේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරගන්න අවශ්‍ය ප්‍රොජෙක්ට් ටෙම්ප්ලේට් ෆයිල්ස් zip file එකක විදිහට කම්පියුටර් එකේ downloads වලට ඇඩ් වෙලා ඇති. මේ ෆයිල් එක මත right click කරලා extract to project මත click කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අලුතින් folder එකක් create වෙලා ඒ තුලට unzip files ඇඩ් වෙලා තියෙනවා. හරි. දැන් අපි Visual Studio Code software එක open කරගමු. ඊළඟට අපි unzip කරගත්තු template files ටික open කරගන්නවා. ඒ සඳහා ෆයිල් ක්ලික් කරලා ඕපන් ෆෝල්ඩර් සිලෙක්ට් කරමු. මෙතනින් අපි ක්‍රියේට් කරගත්තු Visual Studio Code ෆෝල්ඩර් එක බ්‍රවුස් කරලා ප්‍රොජෙක්ට් 11 ට අදාළ ටෙම්ප්ලේට් ෆෝල්ඩර් එක මේ විදිහට ඕපන් කරගනිමු. දැන් ඔයාලට පේනවා ඇති ටෙම්ප්ලේට් ෆයිල්ස් ටික ඉන්ටර්ෆේස් එකේ වම් පැත්තේ එක්ස්ප්ලෝරර් කොටස තුල ඩිස්ප්ලේ වෙනවා. මෙතන තියෙන්නේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය ඉමේජස්. අපි කෝඩ් එක නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ sketch.js ෆයිල් එකේ විතරයි. මම මේ sketch.js මත ක්ලික් කරලා ෆයිල් එක ඕපන් කරගන්නම්. දැන් අපි කෝඩ් එක ක්‍රියේට් කරන්න පටන් ගමු. මුලින්ම මේ සඳහා අවශ්‍ය variables ක්‍රියේට් කරගනිමු. මට path, void, left, boundary සහ right boundary විදිහට variable හතරක් අවශ්‍ය වෙනවා. මම මෙතන var path, boy, left boundary, right boundary කියලා type කරනවා. ඔයාලා දන්නවා පෙළිය අවසානයේද semicolon එකක් අවශ්‍යයි කියලා. මම මෙතන semicolon type කරනවා. ඊළඟට path img සහ boy img කියලා තවත් variable දෙකක් අවශ්‍ය වෙනවා. මම ඊළඟ පෙළියට cursor එක අරගෙන මෙතන var path img, boy img semicolon විදිහට type කරමු. හරි. දැන් අපි function එකක් create කරමු. setup function එකට කලින් අවශ්‍ය images load කරගන්න අපි preload function එක භාවිත කරමු. අපි මීට කලින් පාඩමේදී ඉගෙනගත්තා මම ඊළඟ row එකේ function preload කියලා type කරමු. දැන් round bracket එකක් open කරමු. ඔයාලට පේනවා ඇති open bracket එකත් එක්කම close bracket එකත් ඉබේම ඇඩ් වෙනවා. ඊළඟට මම මේ bracket වලට දකුණු පැත්තේ curly bracket එකක් open කරනවා. කලින් විදිහටම close bracket එකත් මෙතනට ඇඩ් වෙනවා. අපි මේ කොටසට අදාළ code එක type කරන්නේ මෙන්න මේ curly bracket හතරේ. ඒ නිසා මම enter key එක press කරලා closed curly bracket එක මේ විදිහට පහළ පේළියට ගන්නවා. මුලින්ම path img ට image එකක් ලබා දෙනවා. ඒ සඳහා මේ පේළියේ path img සමානයි කියලා type කරමු. images ලබා දෙන්න අදාළ keyword එක load image කියලා සමාන ලකුණෙන් දකුණු පැත්තේ type කරමු. ඊළඟට මේ round brackets තුල image එකේ නම type කරමු. මම මෙතන path.png කියලා type කරමු. හොඳට බලන්න. අපි මේ image එකේ නම ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ double quotation තුල. අවසානයට semicolon ලබා දෙන්න. ඔයාලා දන්නවා අපි මේ නිර්මාණය කරන්න යන්නේ දුවන ළමයෙක් ඉන්න රේසින් ගේම් එකක්. ළමයා චලනය වෙද්දී ළමයාගේ ඉමේජ් එක වෙනස් වෙනවා. ඒ නිසා අපි boy img සඳහා ඉමේජස් දෙකක් ලබා දෙමු. මම මේ පේළියේ boy img සමානයි කියලා type කරමු. animation එකට ඉමේජස් ලබා දෙන්න අදාළ keyword එක load animation කියලා මේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ type කරමු. ඊළඟට මේ round brackets තුල image එකේ නම type කරමු. මම මෙතන runner-1.png කියලා double quotation තුල type කරනවා. මෙතන කොමාවක් දාලා runner-2.png කියලා double quotation තුල type කරනවා. code එක run වෙද්දී මේ images දෙකම මාරෙන් මාරුවට display වෙනවා. හරි.
අපි දැන් preload function එක create කරගෙන අවසන්. ඊළඟට background එක සහ sprites create කරගන්න setup function එක create කරමු. මම ඊළඟ row එකේ function setup කියලා type කරනවා. Then round bracket එකත් open කරමු. ඔයාලට පේනවා ඇති open bracket එකත් එක්කම close bracket එකත් ඉබේම add වෙනවා. ඊළඟට මම මේ brackets වලට දකුණු පැත්තේ curly bracket එකක් open කරනවා. කලින් විදිහටම close bracket එකත් මෙතනට add වෙනවා. අපි මේ කොටසට අදාළ code එක type කරන්නේ මෙන්න මේ curly brackets අතර. එනිසා මම enter key එක press කරලා closed curly bracket එක මේ විදිහට පහළ පේනියට ගන්නවා. හරි. දැන් canvas එක create කරගනි. Closed curly bracket එක අපි තව පේරියක් පහළට ගනි. මේ කොටසේ code එක add කරද්දී හැම වෙලාවෙම මේ විදිහට enter key එක press කරලා curly bracket එක පහළට ගන්න අවශ්‍ය වෙනවා කියලා ඔයාලා මේ විදිහින් දන්න. හරි. canvas එක create කරගන්න මම මෙතන create canvas කියලා type කරනවා. වචන අතර space තියන්නේ නැහැ. ඊළඟට canvas එකේ ප්‍රමාණය මෙතන ලබා දෙමු. මම වරහක් තුල 400 විදිහට type කරනවා. ඊළඟ පේරියේ අවසානයට semicolon එකක් ලබා දෙමු. හරි. දැන් අපි background එක create කරගෙන අවසන්. ඊළඟට sprite එක විදිහට path එක සහ boy create කරමු. මුලින්ම path එක create කරමු. ඒ සඳහා මම ඊළඟ පේරියට cursor එක අරගෙන path equal create sprite කියලා type කරමු. ඊළඟට වරහක් තුල sprite එක create වෙන අවශ්‍ය portion එක ලබා දෙමු. x portion එක 200 සහ y portion එක 200 විදිහට ලබා දෙමු. අවසානයට semicolon ලබා දෙමු. ඊළඟට මේ sprite එකට image එක add කරමු. මම ඊළඟ පේරියේ path.addImage වරහන් තුල image එකේ නම path.img කියලා ලබා දෙමු. මෙතනටත් semicolon type කරමු. අපි මේ create කරගන්න යන්නේ දුවන ළමයෙක්. ළමයා දුවනවා වගේ පේනනම් සැබවින්ම අපි move කරන්න අවශ්‍ය වෙනවා. path එකට පහළට move වෙද්දී ළමයා ඉහළට දුවනවා වගේ පේනවා. ඒ නිසා අපි path එකට ප්‍රවේගයක් ලබා දෙමු. පහළට move වෙන අවශ්‍ය නිසා y දිශාවට දාන ප්‍රවේගයක් ලබා දුන්නා නම් හරි. මම මෙතනට path.velocity y = 4 කියලා type කරනවා. අවසානයට semicolon ලබා දෙමු. ඊළඟට මේ විදිහටම boy sprite එක create කරන්න තෝරේ. මම enter key එක press කරලා ඊළඟ පේරියට cursor එක ගන්න. මෙතන boy equal create sprite කියලා type කරමු. ඊළඟට වරහක් තුල sprite එක create වෙන අවශ්‍ය portion එක සහ size එක ලබා දෙන්න. x portion එක 180 සහ y portion එක 240 විදිහට ලබා දෙන්න. ඒ වගේම sprite එකේ height එක සහ width එකත් මේ විදිහට වරහන් තුනම 30 සහ 30 විදිහට ලබා දෙන්න. මෙතනත් අවසානයට semicolon එකක් ලබා දෙන්න. මේ sprite එකට animation එක add කරමු. මම ඊළඟ පේළියේ boy.addAnimation වරහන් තුල jack running කියලා double quotation එකක් type කරනවා. මෙතනට කොමාවක් දාලා image එකේ නම boy.img කියලා ලබා දෙමු. මෙතනටත් semicolon type කරනවා. හරි. ඊළඟට අපි මේ path එක දෙපැත්තේ boundary දෙකක් create කරගන්න. මේ විදිහට boundary නිර්මාණය කරගත්තොත් විතරයි අපිට මේ design කරගන්න sprite නිවැරදිව display වෙන්නේ. මම ඊළඟ පේළියට cursor එක අරගෙන මෙතන left boundary සමානයි create sprite කියලා type කරනවා. දැන් වරහන් තුල boundary එක create වෙන්න අවශ්‍ය x හා y portion වගේම boundary එකේ ප්‍රමාණය ලබා දෙමු. left boundary එක screen එකේ වම් පැත්තේ කෙළවරින් create වෙනවා. ඒ නිසා x portion එක සහ y portion එක බිංදුවක් විදිහට ලබා දෙමු. මම මේ විදිහට වරහන් තුල බිංදුව කොමා බිංදුව කියලා type කරනවා. ඊළඟට boundary sprite එකේ height එක සහ width 100,800 විදිහට ලබා දෙමු. අවසානයට semicolon එකක් type කරමු. හරි. දැන් මෙතන boundary sprite එක create වුණාම path එකේ වම් පැත්තේ කෙළවර boundary එකෙන් cover වෙලා හරි කොටස නොපෙනී යනවා. ඒ නිසා අපි boundary එක invisible කරමු. ඊළඟ පේළියේ මම left boundary.visible සමානයි false කියලා type කරනවා. මෙතන semicolon එකක් type කරමු. මේ විදිහටම right boundary එකත් create කරගෙන
ඉද විසිබල් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට පුළුවන් left boundary එක create කරගන්න add කරගත්තු code lines දෙකම මේ විදිහට select කරලා control plus c මගින් copy කරගෙන ඊළඟ පේරියට paste කරන්න. මම ඊළඟ පේරියට cursor එක අරගෙන control plus v press කරනවා. හරි. දැන් අපි අවශ්‍ය තැන් වෙනස් කරමු. මෙතන left boundary වලට right boundary කියලා ලබා දෙන්න. Sprite එක දකුණු පැත්තේ කෙළවරම create වෙන අවශ්‍ය නිසා position එක 410 බිංදුව විදිහට ලබා දෙමු. Size එක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. නැවත ඊළඟ පේළියත් right boundary.visible සමානයි false විදිහට වෙනස් කරනවා. හරි. අපි දැන් මේ function set up ට අදාළ code නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තියෙන්නේ path sprite එක පහළට move වෙලා නොපෙනී යන එක බලපන්න code එක create කරන්න. ඒ සඳහා අපි function draw create කරමු. Function set up වල closed curly bracket එකේ පහළ පේළිය මම නැවත function draw කියලා type කරනවා. Then round bracket එකත් open කරමු. Open bracket එකත් එක්කම closed bracket එකත් ඉබේම add වෙනවා. ඊළඟට මම මේ brackets වලට දකුණු පැත්තෙන් curly bracket එකක් open කරනවා. කලින් විදිහටම closed bracket එකත් මෙතනට add වෙනවා. අපි function draw කොටසට අදාළ code එක type කරන්නේ මෙන්න මේ curly brackets අතර. ඒ නිසා මම enter key එක press කරලා closed curly bracket එක මේ විදිහට පහළ පේළියට ගන්නවා. මම මෙතන background කියලා type කරලා වරහන් තුල බිංදුව type කරනවා. අවසානයට semicolon ලබා දෙනවා. ඊළඟට නැවත path.velocity y සමානයි 4 semicolon කියලා type කරලා then path sprite එක පහළට move වෙලා screen එකේ පහළටම ඒ කියන්නේ y position එක 400 වෙනි ස්ථානයට ගමන් කළොත් sprite එක නොපෙනී යාම වළක්වන්න නැවත මුල් position එකට එන්න ඕන. දැන් මේ සඳහා code එක සකස් කරමු. ඒ සඳහා අපි if code එකක් භාවිත කරමු. මම මෙතන if type කළා වරහන් තුල condition එක path.y විශාලයි 400 කියලා ලබා දෙනවා. condition එකේ අවසානයට curly bracket ජුවලක් add කරමු. closed curly bracket එක මේ විදිහට පහළට ගන්නවා. දැන් මේ condition එක true වුණොත් සිද්ධ වෙන්න අවශ්‍ය දේ මේ curly brackets අතරට ලබා දෙනවා. මම path.y සමානයි height වෙදීම 2 කියලා ලබා දීලා අවසානයට semicolon එකක් type කරනවා. path sprite එක move වෙලා y position එක 400ක් වෙන ස්ථානෙට ගියාම නැවත y position එක path sprite එකේ height එකේ භාගයක් වෙන ස්ථානෙට ඇවිත් move වෙන්න පටන් ගන්නවා. මේ විදිහට දිගින් දිගටම වෙන නිසා sprite එක නොපෙනී යන්නේ නැහැ. හරි. ඊළඟට තව වැඩක් තියෙනවා. mouse එක තිරස්ස move වෙද්දී ඊට අනුරූප voice sprite එකත් තිරස්ස move වෙන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා voice sprite එකේ expression එක mouse එකේ expression එකට සමාන කරන්න ඕන. මෙතන if code එකට පහලින් boy.x සමානයි world.mouseX කියලා ලබා දෙන්න. පෙළිය අවසානයේද semicolon එකක් type කරමු. හරි. දැන් අපි code එක ගොඩාක් දුරට සකස් කරගෙන අවසන්. අපි මේ create කරගත්තු sprites display කරන්න මේ අවසාන closed curly bracket එකට ඉහළින් draw sprite කියලා ලබා දීලා round bracket තුගලක් ලබා දෙන්න. අවසානයට semicolon type කරමු. මේ විදිහට boy sprite එක move වෙද්දී screen එකේ edges වලින් පිටතට යාම බලපන්න මම මෙතන edges සමානයි create sprite කියලා type කරමු. අවසානයට round bracket තුනක් එක්ක semicolon type කරමු. boy sprite එක bottom edge එක left boundary එක සහ right boundary එක ගැටෙන්න පුළුවන්. මේ විදිහට ගැටෙනවම එතනින් ඉවතද ගමන් නොකර එතනින් අතර වෙන්න අපි දැන් code එකක් සකස් කරමු. ඊළඟ පේළියේ cursor එක අරගෙන boy.collide කියලා type කරනවා. මෙතන round brackets open කරලා bracket තුල collide වෙන target එක ලබා දෙනවා. මම edges කියලා type කරලා square bracket තුල තුනේ ඉලක්කම type කරනවා. අවසානයට semicolon එකක් add කරමු. මෙතන edges bracket 3 කියලා අදහස් කරන්නේ bottom edge එක. ඉහළ පේළිය මේ විදිහටම boy.collide bracket තුල left boundary කියලා type කරලා semicolon එකක් add කරනවා. නැවත පහළ cursor එක අරගෙන boy.collide
කුලයි බ්‍රැකට් තුල right boundary කියලා type කරලා අවසානයට semicolon එකක් add කරමු. හරි. දැන් අපි project එක සම්පූර්ණයෙන් නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තියෙන්නේ run කළා output එක බලන්න. ඒ සඳහා මේ window එකේ පහළ ලකුණු කෙළවරේ තියෙන go live button එක click කරමු. හරි. All the pain went. Part sprite ke size එක තව ටිකක් විශාල වෙලා. Boy sprite ke size එක තව කුඩා වෙනවා කිය. අපි මේ window එක close කරලා නැවත code එක තියමු. මම මේ function setup තුල part sprite එක create කරගත්තු තැන අවසානයට part.scale සමානයි 1.2 කියලා ලබා දෙනවා. මෙතනට semicolon එකක් type කරමු. නැවත මේ විදිහටම boy sprite එක create කරගත්තු තැන අවසානයට boy.scale සමානයි 0.08 semicolon කියලා type කරන්න. හරි. අපි run කරලා බලමු. දැන් මෙතන go live button එක display වෙන්නේ නැති නිසා මම මේ code 5500 මත click කරලා server එක close කරන්න. හරි. දැන් go live button එක මෙතන display වෙනවා. අපි මේ button එක click කරමු. මේ විදිහට හදුවා නම් පුංචි ඔයාලා හරිම සාර්ථකයි. ඔයාලා හදපු නිර්මාණය මත බලන්න 076 812 52 44 දුරකථන අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ app එක බලන්න. ඒ වගේම තව දෙයක්. DP Coding IT Campus Telegram group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වරක් DP Code Champions of the Week ගැන උත්සාහ කරා. ඒ සඳහා ටිකට අපිත් එක්ක රැඳිලා ඉන්න.